ගහකොළ වියකී ගිය වියලි කලාපේ දිවි ගෙවන මිනිසුන් බොහෝමයකගේ ජීවිතද අතිශය කටුකයි. මහ පොළව හා පොරබදමින් ජීවිතය සොයන මේ දුක් විඳින මිනිසුන්ට සබා දහමද නිරතුරුව ගිනිහිලිකම් කරන බවද රහසක් නොවේ. හිස් අහස දෙසට දෙනෙත් යතිමින් දිය පොදක් යතින මිනිසුන්ට මේ දුක් කරදරය ඒ හැටි අරුමයක් නොවේ. එහෙත් ඒ දුක් කරදර සමසේ බෙදාගෙන ජීවිතය ජීවත් කරවන මිනිසුන්ට මනුස්සතාගෙන් එල්ලවන දුක් පීඩාවන් නම් ඉවසිය නොහැකි වේදනාවක්. අවුරශ්මිය අප්‍රමාණ තිස්සමහාරාම මාගම ග්‍රාමයේ අයත් වූයේද කතරගම දෙවියන්ගේ බල මහිමිය පවත්නා අඩවියකයි. තිස්ස සිට කතරගමට එතරම් දුරක් නොවේ. මේ අඩවියේ උපන් මහවැල ගමගේ හිරුණි තක්ෂිලා ජීවිතයේ මල් වයසේ දඟකාර නව යෞවන වේ සිට ලස්සන කෙල්ලක්. ඇය හැඩට රුවට ඇඳා අලුත් මෝස්තරවලට ප්‍රිය කළා. ජීවිතයේ අගහිඟකම් කොයිතරම් තිබුණත් ඇය ජීවිතයේ ඍසිසේ විඳින්මින් සිටියා. ඒ පළාතේම පාසලක 9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබමින් සිටි ඇය ගෙවමින් සිටියේ ජීවිතයේ 14 වැනි ලාබාලවියයි. හිරිමල් සුන්දර සිනහවෙන් නිබඳ මෝසල් සාගෙන සිටි ඇයට පාසලේ මෙන්ම ගමේ කාගෙත් ආදරය නොඅඩුව ලැබුණා. ඒ වගේම ඇය නිරතුරුව හීන දැක්කේ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වීමටයි. අම්මේ මම කවදා හරි අපේ ඉස්කෝලේ ශිෂ්‍ය නායිකාවක් වෙනවා. ඇය මවට සුරතල් ඌයේ ඒ අහිංසක සිහිනය හදවතේ රඳවාගෙනයි. හිරුණි තක්ෂිලාගේ ලපටි සිත සිහින දහසකින් පිරී ඉතිරි තිබුණා. ඇය පාසලේ කටයුතු නොපිරිහෙලා ඉටුකලේ ඒ හීන කවදා හෝ සැබෑ කරගනු පිණිසයි. කාලය උඩු සුළඟේ වෙලි දුහුවිලි දුම් රොටු අතර සැඟවි අහසේ ඈතට ඇදී ගියා. හිරුණි තක්ෂිලාගේ නව යොවුන් සිහිනද ඒ අතර සෙරසරමින් ඇගේ ළඟම දෙවටි බලා සිටියා. මේ සියල් අතරතුර ඇයට ප්‍රේමවන්තයෙකුද සිටි බව කියවෙනවා. ඒ නිසා යොවුන් වියේ මල් හිසර ඒ සිතටද දැනී තිබුණා. හිරුණිගේ පෙම්පතා ගැනද ඇගේ නිවසියෝ දැන සිටියා. එහෙත් මේ හිරිමල් වියේ සිත්වල උපදින ආදරය ගැන ඔවුන් එතරම් නොසිතුවා. හිරුණි තක්ෂිලාගේ මව්පියන්ද මුළු ගම්මානමද සිය පැල්පත්වල දොර කවුළු වසා නිඳට යන්නේ රැහැයන්ගේ අඳෝනාව සමගින්. එදාද එවන් දවසක් සියල්ලෝම නිඳට ගොසින්. එහෙත් රාත්‍රිය මෝරා යමින් තිබුණා. හිරුණිගේ පෙම්වතාද තවත් මිතුරෙන් දෙදෙනෙකුද හිරුණිගේ නිවස අසලම යම් තැනක මදුවිතින් සප්පායම් වෙමින් සිටින දුටු හිරුණි දැන සිටියාද යන්න නොදනී. ඒ නිසා සතා සිව්පාවන්ගේ හඬ පමණක් නින්නාද වන මේ හුදකලා රාත්‍රියේ හිරුණිද සිටියේ නිදි වර්ජිතවයි. ඇයට නින්ද අහලකටවත් ඇවිත් තිබුණේ නැහැ. මතුවිතින් මත්ව හැඟීම්වලට යටත් වූ ඇයගේ පෙම්වතාට මනුෂ්‍යත්වයේ සීමා මායිම් නොපිණී ගියේ ඔය අතරතුරයි. හිරුණිට පෙම් කළ ඔහු ඇගේ නිවස අසලට එමින් ඉඟි බිඟි පා හිරුණිව දෙපැලෙන් එලි පෙහෙලට ගැනීමට සමත් වුණා. හිරුණි තම නිවසින් කෙසේ හෝ එළියට ආවා. තමන් ආදරය කරන දන්නා හඳුන්න පේමවන්තයා ඇය හඳුනාගත්තා. ඔහු පැමිණ සිටි. ඔහු හා දොඩමළු වන්නට මදක් පෙම්සුව විඳින්නට කුමකට බියවන්නද ඇය සිතන්නට ඇති. ඔහු හා මදක් දුරට යද්දී ඇය දුටුවේ තවත් තරුණයින් දෙදෙනෙකු ඒ අතර සිටින බවයි. මොහොතකින් සියල වෙනස් වුණා. පෙම්වතා රාග ගින්නෙන් ඇවිලී ගියා. වියරුව වැටුණු මිනිස්සු කුසේ හැසිරෙන්නට වීම ඇයට ඇති කළේ කම්පාවක්. තමන් ආදරය කළ ඒ අහිංසක මුවැත්තිය ඒ රුධිරු පාපතරින්ට පවා දෙන්නේ තමන් පෙම් කළ පෙම්වතා වීම ඇයට ගෙන දුන්නේ වේදනාවක්. ඉන් පසු ඇයට සිදු වූ උරුම කරුම දෙනතින් දකින්නට කෙනෙකු නොවුණා. රාත්‍රිය හඬා වැටමින් නිශාචර කුරුල්ලන් බියෙන් පළවා හරිමින් ඒ රුධිරු වියරු කාම සංග්‍රහය නිමාවන්නේ ඔවුන් වැදූ මව්පියන්ටද ශාප කරමින්. මෙලාබාල කෙල්ල තලා පොඩි කර හපයක් කොට යන්තම් පණ නල ඇතිව අලුයම් කාලයේ නිවසට ඇරලවන්නේ ඒ තිරිසන්නු විසින්මයි. බියකරු රාත්‍රිය ගෙවි කුසින් බොහෝ හැලහැප්පීම් මැද නුහුරු නුපුරුදු කැළඹීමකට පත් ඇය තම ආත්මය පොඩි පට්ටම් කර දෙමු ම්ලේච්ඡයන්ට හදවතේ ගැඹුරුම තැනින් මතු ආ වේදනාබර සුසුම් ශාප කළා. මං කොහොමද ගෙදරට මුහුණ දෙන්නේ? උන් මාව විනාශ කළා. ඉතින් මට ජීවත් වෙන්න බෑ. ආයි නිවසට පැමිණ තම පාසල් පොතකින්
කොලයක් ඉරාගත්තේ දෙවරක් නොසිතාමයි. එහි ලියවෙන්නේ ඇගේ ජීවිතයේ අන්තිම කතාව බව ඇයි තීරණය කරහමාරයි. දියණියක් හදා වටාගත් මවකට අසන්නට දකින්න ලැබෙන වේදනාත්මක දුක්පර සිදුවීම ඇය එහි වෙවුලන ඇඟිලි තුඩෙන් ලියා තිබුණා. මං බේරිලා එන්න උත්සාහ කළා. ඒත් බැරි වුණා අම්මේ. ඇය අවසානෙට ලියා තිබුවේ එසේ. නිවසට පැමිණි ඇය ලිපිය ලියා අවසන්ව ඊළඟට කළේ නිවසේහි තිබූ අම්මාගේ පරණ සාරියකින් දරගෙන වත්ත පහළට යාමටයි. කොහොම ගහක් උඩට නැග ඇය ඉන් ගැලවෙලලා ගත්තා. ඇගේ සුන්දර සිහින විනාශ කළ නරුමයින් ඇගෙන් සන්තර්පණය වී සුවසේ දිවි කිවෙත්ති ඇය ජීවිතෙන් පලා යාමට පියවරගෙන තිබුණා. අනේ අම්මේ, මං මැරෙන්නේ මට ඕනෑවට නෙවෙයි. ජීවත් වෙන්න මං ආසයි. ඒත් මගේ ජීවිතේ විනාශ කළා. මට සමාජයට මුහුණ දෙන්නට බෑ. ඇය පණමින් ආදරය කළ මව ගැන එසේ සිතන්නට ඇති. එහෙත් ජීවිතය අභිභව මරණය සුසුම් අද්දරම රැක සිටියා. ඇය කොහොම ගසෙහි එල්ලි සීදි විනාශා කරන්නට සිතුවා. එහෙත් ඇගේ ඉලක්කය පෙරදී ගියා. වත්ත පහළට ගවෙන් දක්කාගෙන ගිය සිය සොහොයුරා දුටුවේ තම සොහොයුරිය කොහොම ගසෙහි එල්ලි ඇති බවයි. ඔහු මහඬින් කෑගැසුවා. වහා එතනට පැමිණි අසල්වැසියන් ඇය ඉන් ගලවාගෙන වහාම රැගෙන ගියේ හම්බන්තොට මහරුහල වෙතටයි. ඇය ජීවිතයත් මරණයත් අතර වැතිර මේ පාපතර ලෝකයට ශාප කරමින් සිටියා. ඇඟ කිලිපුලා යන සිදුවීමක්, දෙවියන් පවා නොහසන අවනඩුවක් කරලියට එන්නේ ඇගේ ලිපියත් මරණ තතත් සමකයි. දරුණු අපරාධයක ගොදුරක් වූ හිරුණි තම ගැහෙන පණනල අවසන් පොද සුළඟට මුසු කරන්නේ 14 වෙනිදා දිනක සවස් වරුවේදී. ඒ මුළු රටටම දුක හිතෙන කතාවක් ලොවට හනනකා කියනට ඉඩ සලසා දෙමින් මේ පාපිෂ්ඨ ම්ලේච්ඡ ලෝකයේ තුල ඉන්දියාවේ නිර්භයාටත් යාපනයේ විද්‍යාටත් උරුම වූ අභාග්‍ය සම්පන්න ඉරණමට ඇයටද අත්වන්නේ තමන් දන්නා හඳුනන උන්ගෙන්මයි. හිරුණිට ජීවිතය අහිමි වෙද්දී මේ හස්ස පොළව නොහුලන අපරාධයට වගකිව යුතු මිනිස් වෙස්ක තිරිසන් යාල කැලයට වෙදී සැඟව සිටියේ ගම් වෙස්සියන්ට සහ පොලිසියට හසු නොවීමටයි. එහෙත් මේ සිදුවීමෙන් කම්පිතව කැලේ පිරිමින් සැකකරුවන් සෙවූ ගම් වෙස්සියන් මේ පාපතරයන් හසුවීමත් සමග දඬුවම් දෙන්නේ ඉවසුම් නොදෙන කෝපෙන්. අද හිරුණි තක්ෂිලා ජීවතුන් අතර නැහැ. ඇගේ සුන්දර සිහින සමග ඇය මලවුන් අතරයි. ඇයට වින කළ පාපතරින් බන්ධනාගාරගතවයි. ලෝකයට පයකසා ඇවිදින්නට වෙරතරන මෙවන් මල් පොඩිතිවලට මෑත කාලයේ උරුම වූයේ මෙවන් බිහිසුණු අපරාධයන්. අදත් හෙටත් මතුවටත් මේවායේ අඩුවක් දක්නට නැහැ. මෙම සිදුවීම 2018 ජනවාරි මාස 23 වෙනිදා දිනමින මාජ්ජු අතිරේක පත්පත විසින් සිය පත්පතට එක් කර තිබුණා. මේ වීඩියෝවේ සඳහන් වන සියලුම කරුණු එම මාජ්ජු අතිරේක පුවත්පතෙන් උපුටාගෙනු කරුණු බවත් කරුණාවෙන් සලකන්නේ.